අපේ කාන්තාව අර පුංචි මුදලක් හම්බ කරන කාන්තාව ටික තමයි අද අපේ රටට වැඩිම මුදල් ප්‍රමාණයක් එවන්නේ. ඔය අනිත් ලොකු ලොකු රටවල් වලට ලොකු ලොකු රස්සාවල් වලට යන අය අපේ රටට සල්ලි එවන්නේ බොහොම අඩුවෙන්. එය එක එක දේශපාලන මතිමතාන්තර කියන ඒවා සල්ලි එවන්න එපා කිව්වම එවන්නේ නැතුව එක එක විදිහට මේ රට දේශපාලනිකව පාවිච්චි කරන්න හදනවා. හැබැයි අපේ අහිංසක කාන්තාව ඔබතුමී පෙනී ඉන්නේ ඒ අරාබි රටවල් වලට ගිහිල්ලා දුක් විඳිනවට වඩා හොඳ තැනකට ඒ අයගේ ආර්ථිකය හදා ගන්නත් පුළුවන්. ඒ වගේම රටට විදේශ ආදායමක් ලබා ගන්නත් පුළුවන්. මේ අරාබිකරයේ දුක් විඳිනවා කියන කතාව මම විරුද්ධයි. පළවෙනිම කාරණාව අරාබිකරයේ නෙමෙයි, කොහේ ගියත් දුක් විඳිනව නම් දුක් විඳිනවා. හැබැයි අපේ රටට දැනටත් වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට එන්නේ අරාබිකරයෙන්. ගරු අමාත්‍යමනි, බොහොම ස්තුතියි ඔබතුමාගේ පිළිතුරු වලට. ඒ වගේම දැනගන්න කැමති දැන් විදේශගත වෙලා ඉන්න කාන්තාවන්ගේ සහ පිරිසගේ පසු විපරම සහ ඒගොල්ල ගැන සොයා බලමින් පවුල ගැන සොයා බලනවා කිව්වා. හැබැයි අපි දකිනවා ගොඩක් කාන්තාවන් එක එක ප්‍රශ්න ගැටළු වලට ලක් වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ආරක්ෂාව ගැන අමාත්‍යංශයක් විදිහට ඔබතුමා ගත් පියවර මොකක්ද කියන එක දැනගන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමියනි, ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි හැමදිස්සෙම කියනවා අහුවෙන්න එපා කියලා. විවිධ කතාවලට එක එක වෙලාවට අපේ මිනිස්සු අහුවෙනවානේ, විවිධ වෙලාවදී එක එක රැලි වලට අහුවෙනවා වගේ. එතකොට මේ මිනිස්සුන්ටත් කොච්චර නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශගත වෙන්න කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. ගොඩක් වෙලාවට නොයෙක් නොයෙක් මාර්ග පාවිච්චි කරලා විදේශගත වෙනවා. සමහරලාට වෙන්න පුළුවන් තීන අස්ථාවර භාවයන් තිබිච්ච දේවල් එක්ක නොයෙක් නොයෙක් හේතුන් නිසා මේ අය මොන විදියකට හරි රටෙන් යන්න ඕනි කියලා කල්පනා කරපු සමහර පිරිසක් ඉන්නවා. එතනදී එක එක ව්‍යාජ උදවියගේ ග්‍රහණයන්ට අසු වෙනවා. දැන් අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ බල ප්‍රදේශයේ කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණේ ලයිස්තුවේ මන්ත්‍රීතුමා, මේ පාර ඉල්ලන මන්ත්‍රීතුමා එකතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ මොකද බලුත් මොකද්ද කියන්නේ දැන් ඉල්ලන්නේ. ඒකේ ඉල්ලන මන්ත්‍රීතුමා කණ්ඩායම එකතු කරලා යවනවා විදේශගත කරනවා හොරට. අද වෙනකොට ඒ අයව පාවිච්චි කරන්නේ හැකින් නොයෙක් නොයෙක් ඉතාමත්ම බරපතල ප්‍රශ්නවලට යොදාගෙන එයාගේ ජීවිත පිළිබඳව අවදානමක් දක්වා ඇවිල්ලා තියෙනවා. හැබැයි විදේශ රටවල් වල ගිහිලා ශ්‍රමිකයන්ගේ සුබ සාධනය ඒ අය ගැන තමයි කතා කරන්නේ. කොරියාවට එහෙම ගිහිල්ලා. හැබැයි තමන්ගේ මන්ත්‍රීවරයා මේ මිනිසුන්ව විනාශ කරලා නැති කරලා දානවා. ජීවිත අමාරුවේ දාලා තියෙනවා කාන්තාව. ඒ වගේ අය නැවත ගෙන්වා ගන්න විදේශ කටයුතු අමාත්‍යංශයත් එකතු වෙලා අපි කටයුතු කරනවා. ඒ වගේ අයට නැවත අවස්ථාව හද මේ නීති විරෝධීව ගියපු අය. ඒ වගේම තමයි ගුවන්තොටුපළ හරහා නොයෙක් නොයෙක් මාර්ගවලින් විසිට වීසා එකක් යන විදියට, වන්දනාවේ යන විදියට ගිහිලා සමහරු අමාරු වැටෙනවා. ඉතින් මේක කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. අපි නීති තද කරනවා, කොච්චර නීති තද කරත් ආයි කියනවා මානව හිමිකම් ප්‍රශ්න එනවා කොහොමද නවත්තන්නේ, අපේ කැමැත්තට අපි යන්නේ. හැබැයි අපි පුළුවන් තරම් මේක දැනුවත් කරලා මේක නතර කරගන්න බලනවා වගේ විතරක් නෙවෙයි මන්ත්‍රීතුමීනි, දැනට එහෙම ගිහිලා අමාරු වැටිච්ච සිය ගණනක් අපේ සේෆ් හවුස් වල හිර වෙලා හිටපු කාන්තාව මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. ඒ සඳහා රජය කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන්, මොකද ඒක අපේ විෂයපතියට ගන්නේ නැහැ, නීති විරෝධීව යන අය, ලියාපදිංචි වල යන අයට පිළිබඳව සේවා සපයන විතරයි විදේශ සේවා නියුක්ති කාර්යංශයට පුළුවන් වෙන්නේ. නමුත් ඒ අයව ගෙන්වා ගන්න කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියකින් ඒ අයව ගෙන්වා ගැනීමටත් දැනට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේක ව්‍යාපාරයක් විදියට එහෙට ගිහිල්ලා පණින මේ වැඩපිළිවෙල අපි සීමා කිරීම සඳහා අපේ සේෆ් හවුස් වලට, එහෙම නැත්නම් අපේ සුරක්ෂා නිවාස වලට ලියාපදිංචි නොවී විදේශගත වෙන අය බාර නොගැනීමටත් අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම විදේශගත වෙලා මාස දෙකෙන් තුනෙක් අර තමුන්ට හම්බෙන කොමිස් මුදල් අරන් නැවත වතාවක් ලංකාවට එීමේ ජාවාරමක් අපිට අසු වුණා. ඒ නිසා දැන් ගිවිසුමට ඇතුල් කරලා තියෙනවා කොච්චර මුදලක් තමන් ගත්තද, කොච්චර මුදලක් සේවා යෝජකයා දුන්නද, මේ සියල්ල ඇතුළත් කරපු ගිවිසුමක් සකස් කරලා තියෙනවා. ඒ නිසා මේක අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. රක්ෂණ ක්‍රමය ගැන කියනකොටත් පහුගිය දවස්වල මාධ්‍යවලයි තැන් තැන්වල කිව්වා අර පරණ ජාතිය රක්ෂණයක්ද කියලා. නෑ, ඉස්සරනම් තමන්ට ඕන රක්ෂණ සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කියලා මේක දාන්න කියලා කරපුවාට අමතරව දැන් නියමානුකූලව නිමල් සිරිපාල සිල්ලම එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කරලා ජාත්‍යන්තරව සියලුම ආයතන වලින් ඉල්ලීම් කරලා පුළුල්
ටෙන්ඩර් කැඳවීමක් කරලා අද මේ ගෘහ සේවිකාවන් රක්ෂණය කරන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි සමහරු නොදන්න කමට මාධ්‍ය ඉස්සරහවිල සමහර මාධ්‍යවේදිනුත් කියනවා ටෙන්ඩර් කරලා නැහැ, අරම නැහැ, සියල්ල ජාත්‍යන්තර මිල ගන්න කැඳවීම කළා. ඉතාමත්ම පාරදුෂ්‍ය විදියට ඉල්ලපු හැම කෙනාටම අපි අවශ්‍ය කරන ඉල්ලපු සුරක්ෂිතතාවය ලබා දෙන සියලු දෙනාටම ලබා දෙන්නටත් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අමතර ආරක්ෂාවක් මේ අයට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. විශ්වාස කරන ගරු ඇමතුමා සඳහන් කර ආකාරයට මේ ඒ ක්‍රමවේදය සහ නීතිය ඉදිරියට ඒ අපහසුතාවයට පත් වෙන කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි කියලා මගේ ඊළඟ අතුරු ප්‍රශ්නය අපේ කෝකිලා මන්ත්‍රීතුමියට. වෙන රාජික මන්ත්‍රීතුමිට ගරු ඇමතුමනි, අපි දන්නවා අද වෙනකොට විශේෂයෙන්ම විදේශගතවන කාන්තාව ගොඩක් වෙලාවට අපි විදේශගත කරන්නේ අරාබි රටවල්වලට. ඒ අයට ලැබෙන පඩිය සාපේක්ෂව ගත්තොත් ඉතාමත් අඩු පඩියකට තමයි ඒ අය යන්නේ. එතකොට අපිට රජය හැටියට මැදිහත් වෙලා වැඩපිළික් සකස් කරන්න පුළුවන් නම් බොහෝ වෙලාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ඒ වගේම අපි ගත්තොත් නර්සස්ලා හැටියට ට්‍රේන් කරන්න උසස් පෙළින් එළියට එන විද්‍යාව හදාරන දරුවෝ, ඒ වගේම අනිත් පැත්තට ගත්තහම සාමාන්‍ය කාන්තාවන් තවා සාතු සේවකාවන් හැටියට යවන්න පුහුණුවක් දීලා අපිට මේව කර යවා ගන්න පුළුවන් වුණොත් ඔය කාන්තාව අරාබි රටවල්වලට ගිහිල්ලා දුක් විඳිනවට වඩා හොඳ තැනකට ඒ අයගේ ආර්ථිකය හදා ගන්නත් පුළුවන්, ඒ වගේම රටට විදේශ ආදායමක් ලබා ගන්නත් පුළුවන්. මේ සඳහා රජය හැටියට වැඩපිළිවෙලක් සකස් කරන්න මම හිතනවා අපිට බොහෝ ආයතන තියෙනවා මේ අයට පුහුණුව දෙන්න. මේ පුහුණුව නැතිකම තමයි ප්‍රධානම ගැටලුව තියෙන්නේ. අපිට පුළුවන් නම් පුහුණුව ටාගට් කරපු පිරිසක් වාර්ෂිකව යවන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ක්‍රමවේදයක් ඔබතුමාලා හරහා තියෙනවාද කියලා මම දැනගන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමියනි, අරාබිකරයේ දුක් විඳිනවා කියන කතාව මම විරුද්ධයි. පළවෙනිම කාරණාව අරාබිකරයේ නෙමෙයි, කොහේ ගියත් දුක් විඳිනව නම් දුක් විඳිනවා. හැබැයි අපේ රටට දැනටත් වැඩිම විදේශ මුනිමය ප්‍රමාණයක් ලංකාවට එන්නේ අරාබිකරයෙන්. අපේ කාන්තාව අර පුංචි මුදලක් හම්බ කරන කාන්තාව ටික තමයි අද අපේ රටට වැඩිම මුදල් ප්‍රමාණයක් එවන්නේ. ඔය අනිත් ලොකු ලොකු රටවල් වලට, ලොකු ලොකු රස්සාවල් වලට යන අය අපේ රටට සල්ලි එවන්නේ බොහොම අඩුවෙන්. ඒ අය එක එක දේශපාලන මතිමතාන්තර කියන ඒවා සල්ලි එවන්න එපා කිව්වම එවන්නේ නැතුව එක එක විදිහට මේ රට දේශපාලනිකව පාවිච්චි කරන්න හදනවා. හැබැයි අපේ අර අහිංසක කාන්තාව ඔබතුමී පෙනී ඉන්නේ, ඒ අය වෙනුවෙන් ඒ අය තමන්ට හම්බෙන ඩොලර් 300 ඩොලර් 350 එහෙම නැත්නම් 400 450 500 ඒකෙන් ඩොලර් 200 ගානේ හරි ලංකාවට එවලා අද අපේ රටේ මිනිස්සු බෙහෙත් ටික ගන්න, තෙල් ටික ගන්න, ලයිට් ටික කැපෙන්නේ නැතුව ඉන්න මේ වැඩිම විදේශ මුදල් ප්‍රමාණය එවන්නේ ඒ අහිංසක මිනිස්සු. ඒ නිසා ඔබතුමී කියන කතාව ඒ අයව ආරක්ෂා කිරීම, ඒ අයව හොඳ තත්ත්වයකට ඉහළ නැංවීම අපේ වගකීමක් වෙනවා. එතකොට පහුගිය මාර්තු 31 වෙනිදා ඉඳලා අපි තහනම් කළා NVQ 3 සහතිකේ නැතුව ගෘහ සේවය සඳහා යෑම තහනම්. එතකොට එතනින් ඉහළ විතරයි යන්න පුළුවන් ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන තනතුරට තමයි යන්නේ. එතකොට ඇඩ්වාන්ස් හවුස් කීපර් මොකද අපි මාර්තු මාසයෙන් එතන නතර කරේ. අපි දැනට ද්විපාර්ශ්වික සාකච්ඡා කරලා තියෙනවා සෞදි අරාබිය, ඕමානය, කුවේටය සහ එක්සත් අරාබි එමිරි රාජ්‍ය සමග. අපි අප්‍රේල් මාසයෙන් පස්සේ නැවත හමු වෙලා සාකච්ඡා කරලා මේ පඩිය වැඩි කරගන්න කතා කරන්නේ. දැනට අපි තමයි මේ කලාපයේ සහ හැමතැනකින්ම ඉහළම වැටුප් ලබන ශ්‍රමිකයෝ සපයන රටවල් දෙක අතරින් එකක් අපි, එකක් පිලිපීනය, එකක් අපි. හැබැයි පිලිපීනෙත් එක සාපේක්ෂව කතා කරාම ඔවුන්ගේ භාෂාවේ හැකියාව, ඔවුන්ගේ පුහුණුවේ හැකියාව සහ නොයෙක් නොයෙක් සාධකත් එක්ක ඔවුන් අපිත් එක්ක කරට කර හැපෙන තැනක ඉන්නවා. නමුත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට තමයි අපිට මේ ඔබ කියපු අරාබිකරේ වැඩිම ඉල්ලුම තියෙන්නේ. ඒ අපේ අයත් එක්ක තියෙන සම්බන්ධතාවය සහ දීර්ඝකාලීනව තිබිච්ච මේ එකඟතාවයන් එක්ක. එතකොට මේ අයගේ පුහුණුව වැඩි කරන්න ඕන කරන කටයුත්ත අපි කරනවා. දොර ඔබතුමී ඊළඟ කතාව, අපි මේ අයව කෙයාටේකර්ස්ලා විදියට, එහෙම නැත්නම් සාතු සේවකයන් විදියට, කෙයා ගිවර්ස්ලා විදියට යවන්න අපි පුහුණු කළ යුතුයි කියන එක සත්‍ය වශයෙන්ම ඒක තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව. අපි කෙයා ඉකොනොමි එකක් තරා යන්න බලාපොරොත්තු වෙනවා නම්, එතන අපි ආර්ථිකයේ සූදානම් කරනවා නම් ලබන අවුරුද්ද වෙනකොට මිලියන 36ක් ලෝකයේ අවශ්‍යතාවයේ නර්සස්ලාගේ, කෙයා ගිවර්ස්ලාගේ අවශ්‍යතාවය ඊටත් වඩා වැඩි. ඒජින් පොපියුලේෂන් එක අනිත් රටවල ඉතාමත්ම වේගෙන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටෙත් එහෙම වෙන්න වෙමින් පවතිනවා. එතකොට ඒ රටවල් වල අවශ්‍යතාවය සපුරන්න ඕනේ තරම් අපිට ශ්‍රමය ඉන්නවා. හැබැයි පුහුණු ශ්‍රමිකයන් නැති ප්‍රශ්නයක් තියෙනවා. උභහව ප්‍රශ්නේ අපි රජයක් විදියට මොකද්ද කරන්නේ? දැන් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෘත්තීය පුහුණු ආයතන සමග එකතු වෙලා
ඒ වැඩ කටයුත්ත කරනවා. ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ කාර්යභාරය සඳහා පෞද්ගලික අංශයට අපි විවෘතව ආරාධනා කරනවා. මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ලෝකයේ වෙළඳ පොලේ ශ්‍රම වෙළඳ පොලේ අවශ්‍යතාවයට අනුව පුහුණු කරන්න කැමති ඕනෑම පාර්ශවයක් සමග අපි ගිවිසුම් ගත වෙලා මේ පුහුණු වීම වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක කරන්න කැමති සියලු රෝහල් සියලු ආයතන දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පටන් අරගෙන තියෙනවා. තවත් තවත් රෝහල් පටන් අරගෙන තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය මදි. ඒ වගේම භාෂාව මේ සියල්ලටම වඩා අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ ටික සකස් කරන්න පුළුවන් නම් අපිට ලෝකේ හැම තැනකම වෙළඳපොළ නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ සඳහා යම් උගත්කමක් ඒ වගේම බුද්ධි මට්ටමක් අපිට සකස් කරන්න වෙනවා. එතන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉඳලා සකස් කරගෙන අපේ පද්ධතියේ ඉඳලම වෙනස් කරගෙන අධ්‍යාපන කරිකියුලම් වල ඉඳලම අපිට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඊළඟ කාරණාව දැන් නර්සස් ටිකක් වැඩියෙන් ගන්න කිව්වා. නර්සස් ටිකක් වැඩියෙන් ගන්න ආණ්ඩුව කැමති. හැබැයි අපිට ඕන වෙන්නේ පිටරට යවද්දී හෙද සංගමේ ලියාපදිංචිය අය තමයි ඕනි. මෙඩිකල් කවුන්සිල් ලියාපදිංචිය ඕනි. මෙඩිකල් කවුන්සිල් ලියාපදිංචිය පෞද්ගලික අංශයේ පුහුණු කරාට දෙන්නේ නැහැ. ඒක දෙන්නේ නැති වෘත්තීය සමිතිය. එතකොට දැන් අපි සාකච්ඡා කරගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක කොහොමද අපි විදේශගත කරවීම සඳහාම කියලා වෙනම පිරිසක් මේ නර්සින් ස්කූල්ස් ඇතුළේ ට්‍රේන් කළා. ඒ අවශ්‍ය පළපුරුද්ද ලබා දීලා විදේශගත කරවන්නේ. හැබැයි ඒක අවුරුදු දෙකකට තුනකට පහකට දීර්ඝ වශයෙන් පොඩ පොඩ කාලේ වෙනස් වෙන කාරණාවක්. කොහොම වුණත් මේ වෘත්තීය සමිතිය ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ අයගේ සහයෝගය මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ නර්සස්ලා ටිකත් වැඩි වැඩියෙන් පුහුණු කරවල යවන්න. බැරි වුණොත් පෞද්ගලික විශ්වවිද්‍යාල සමග හරි අපි ඇෆිලියේට් වෙලා අපි බලාපොරොත්තු වෙනවා මේ නර්සස්ලා ටික හදලා පුළුවන් තරම් රැකියා ගත කරන්න. බොහොමත්ම ස්තුතියි ඔබතුමීගේ ප්‍රශ්නෙට.